අයිබෝවන් එලබ්‍රෝස් YouTube වීඩියෝ චැනලේ සමග සම්බන්ධ වෙන ඔබ සැමට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් මං ඉන්නේ වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රේ 2020 නත්තල වෙන ඉදි කරලා තියෙන මහා ගවලින් ඉදිරියට. සම්ප්‍රදායික ප්‍රතිමා නිර්මාණ ශිල්පයෙන් බහැරව නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිමා හින්දා මෙවර වතිකානයේ නත්තල් මහා ගවලේනේ ආන්දෝලනයට තුඩු දෙන ගවලෙනක් වෙලා තියෙනවා. අපි බලමු මොකද ඒ කියලා. අබ්‍රුට්සෝ කියන ප්‍රාන්තයේ තේරමෝ කියන ප්‍රදේශයේ කස්තෙල්ලි කියන නගරයෙන් තමයි 2020 නත්තල සඳහා වතිකානයේට මේ ගවලෙන පරිත්‍යාග කරලා තියෙන්නේ. මේ ප්‍රදේශය 16 වෙනි ශතවර්ෂයේ ඉඳලම පිඟන්මැටි කර්මාන්තය සඳහා සුප්‍රසිද්ධ ප්‍රදේශයක්. මේ කස්තෙල්ලි වල තියෙන කලා ආයතනයකින් තමයි මේ ගවලෙනට අවශ්‍ය කරන මේ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ. එදා ගෲව කියලා කිව්ව ඒ කලා ආයතනය අද උසස් පෙළ සිසුන් සඳහා මැටි කර්මාන්තය උගන්වන පාසලක් බවට පත් වෙලා තියෙනවා. මෙතන තියෙනවා ප්‍රතිමා 20ක්. නව කලා ආරකට අනුව තමයි මේ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන්නේ. මේ ප්‍රතිමා නිර්මාණය කරලා තියෙන නව ආර පිළිබඳව ජනතාව තුළ ඒ තරම් කැමැත්තක් නැහැ. දෙවමෑණියෝ යුසේතුමා රජතුන් කට්ටුව නිර්මාණය කරලා තියෙන මේ නව ආර දකින ජනතාව කියන්නේ මේක අඳුර ලෝකෙන් ගෙනාවු රූප තිබ්බ ගවලෙනක් කියලා හිතෙන බවයි. සාම්ප්‍රදායික මූර්ති නිර්මාණ ශිල්පයට එරෙහිව ගිය අමුතුම ආරකට නිර්මාණය කළ මූර්ති නිසා මෙවර වතිකානයේ නත්තල් මහා ගවලෙන ආන්දෝලනයට තුඩු දෙන ගවලෙනක් බවට පත් වෙලා තියෙනවා. අපි බලමු මොකද ඒ කියලා. මේ අපි දකින්නේ දෙවමෑණියන්ව සහ ජුසේතුමන්ව අමුතුම ආරකට නිර්මාණය කරපු ප්‍රතිමා. මේ දකින්නේ රජතුන් කට්ටුව. සාන්ත පීතර චතුරස්‍රේ මෙවර ඉදි කරලා තියෙන නත්තල් ගහ ස්ලෝවේනියාවෙන් ලැබුණ තෑග්ගක්. උස මීටර් 30යි. වයස අවුරුදු 65යි. බර ටොන් 7යි.